අවිෂන්කයා විශ්වාසනීය දැක්ම. මම කියන්නේ ඔහුගේ නඩුව පමණක් නෙවෙයි. මම කියන්නේ නිශාන්ත කන්දප්පා, ශානි අබේසේ කරලා, ඔය ප්‍රේමතිලකලා මෙන්ඩිස්ලා කල්ලිය කණ්ඩායම. හරි, මම වගකීමක් ඇතුව කියනවා, මේගොල්ලෝ නෝර්වේතුළු දෙමළ ඩයස්පෝරාවේ සල්ලි වලින් ජීවත් වෙච්ච අය. මෙන්න මේ අය විසින් විමර්ශනය කරලා අධිකරණ ඉදිරිපත් කරලා, ඒ නිසාම දඬුවම් ලැබපු රණවිරු නඩු විතරක් නෙමෙයි සිවිල් නඩුද නැවත විමර්ශනය කරන්න ඕනේ. නැවත ඒ ගුණ අරගෙන පැහැදිලිව මේ සීලු සාක්ෂිකරුවන්ට නැවත අවස්ථාවක් දීලා කතා කරන්න, ඔබට බලපෑම් කළාද, ස්වාධීනෝද ඔබ සාක්ෂි දුන්නේ කියලා නැවත විමර්ශනය කරන්න. ඒ නිසා දුමිද සිල්වා මහත්තයාගේ නඩුව විතරක් තනිය ගන්න එපා. ඒකට ගන්න වාස් ගුණවර්ධන නඩුව. නඩු ගොඩක් තියෙනවා, දුමිද සිල්වා විතරක් නෙවෙයි, තව නඩු තියෙනවා. මේ නඩු සියල්ලම අරගෙන එකට අරගෙන මේවා එකට විමර්ශනය කරලා, එතකොට පැහැදිලි වෙයි නිශාන් සිල්වලා, ප්‍රේමතිලකලා, මෙන්ඩිස්ලා, ඒගොල්ලන්ගේ ගුරා ශානි අබේසේ කරලා කොහොමද සාක්ෂි හැදුවේ, සාක්ෂි විකෘති කරේ, බලපෑම් කරේ කොහොමද කියලා. එනිසා මේ හැම තැනකදීම, මේ හැම නඩුවකදීම ලොකු අසාධාරණකම් වෙලා තිබෙනවා. මම එදත් කියනවා, අදත් කියනවා, දුමිද සිල්වට උනේ ලොකු අසාධාරණයක්. ඉතින් වාක්‍යයක් ඇතුව කියන්නේ, දුමිද සිල්වට කොහෙත්ම මරණීය චේතනාවක් තිබුණේ නැහැ. ඔහුට මරණීය චේතනාවක් ආව නම් ඔහු තුවක්කු තුනක් තියාගෙන ඉන්න, හරිද, මේ අපේ නැසීගිය අපේ මන්ත්‍රීතුමා එතුමා ගාවට ඉස්සරහට එනවද? ඒගොල්ලෝ ගාව තුවක්කු තුනක් තිබ්බ බව හෙළිදරව් වුණා නඩුවේ. හරි, එතකොට ලකී අයියා ගාවට ඉස්සරහට එයිද දුමින්ද සිල්වා හෙල්මට් එකක් නැතුව, මොකක්වත් ශරීරාවරණ මොකක්වත් නැතුව ඉස්සරහට ඇයි අරෙන් එකක් වැදුනොත් මැරෙනවනේ. මං හිතන්නේ මරණයක් කරනවා නම් කෙනෙකුට කුමන්ත්‍රණයක් කරන්න එපැයි, නිකන් හදිසිය මරන්න නැහැනේ. එතකොට ඒකට උපක්‍රමශීලී වෙන්න එපැයි. දුමින්ද සිල්වා මොකටද ඉස්සරහට යන්නේ මරන්න? නම් කාට හරි කොන්තරත්වයක් දුන්නා නම් මරපන් කියලා වැඩේ ඉවරයිනේ. වස දෙන්න තිබ්බනේ, වාහනයකට යට කරන්න තිබ්බනේ, කවුරුත් දන්නේ නැහැ. ඒතර මොකක්වත් නැහැ. එහිම උපක්‍රම තිබියදී දුමින්ද සිල්වා මේ මොකක්වත් නැතුව සුදු ෂර්ට් එකක් සුදු කලිසමක් එක්ක මෙන්න යනවා ලකී අයියාගේ ඉස්සරහට. ඔහුට මෙන්න මුලින්ම වදිනවා වෙඩිල්ල, ඔහු බිම වැටෙනවා. හැබැයි බිම වැටිච්ච දුමින්ද සිල්වා මිනි මැරුවා. දුමින්දට වෙඩි තැබපු කවුරුවක්වත් කාටවත් නඩු නැහැ. ඉතින් මේක අවනඩුවක් නේ මහත්තයෝ. ඉතින් මම සූදානම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඕන විමර්ශන ගලාගෙන මම කියනවා, මෙහෙම මේ නඩු තීන්දුව වැරදි, නඩු ගොනුවෙන් මේක වැරදි. මං ඒක විතරක් නෙවෙයි, වාස් ගුණවර්ධන අද ඇතුලේ ඉන්නේ පැහැදිලිව මම වාක්‍යයක් ඇතුව කියනවා. හරි, මේ වැරදි විමර්ශන නිසා මේ දෙකේම උනේ එකයි. අධිකරණයට මම දොස් කියන්නේ නැහැ. අධිකරණයේ බිත්ති හතරට ගේන සාක්ෂි මතයි තීන්දුව දෙන්නේ. සාක්ෂි හදලා විකෘති කරේ ශානි අබේසේ කරලා කන්දප්පලා. ඒ නිසා මේ සියලුම නඩු කටයුතු නැවත විමර්ශනය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. Breaking Dr. Okay.